අද ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් ලැබුවා. ව්‍යවස්ථාව තහවුරු වුණා. දේශපාලන ශීලාචාරත්වය තව පියවරක් ඉදිරියට ගියා. මේ සඳහා පළමුවෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණය අදගත්ත තීරණය අගය කරනවා කියලා සඳහන් කරන්නට වුමන. විශාල ව්‍යවස්ථාව ඉරාදාන්ට ගිය අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අද අපිට දැනුම් දීලා තියෙන මේ රටේ ව්‍යවස්ථාවට ඇත්ත වශයෙන්ම පයින් ගහලා පැත්තකට දාලා යන්න බෑ කියලා. ඒ නිසා මේ තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දින දාලා තිබෙනවා. මේ පිළිබඳ උසාවියට පැමිණලා කරුණු ඉදිරිපත් කරන්න. අපේ විශ්වාසය තියෙනවා ඒ කරුණු අපි ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම කථානායක කරු ජයසූරිය මහත්මයාට අපේ ස්තුතිය තියෙන්න ඕනේ. එතුමා පාර්ලිමේන්තුවේ බලයත් ගෞරවයත් දෙකම ආරක්ෂා කරා. එතුමා ඒ ගත්ත පියවර නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. තුන්වෙනුව මේ සඳහා රටේ ඉදිරිපත් වුණ හැම ජනතා සංවිධානයකටම පුරවැසියෙකුටම අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරනවා. අපේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත්, ඒ වගේම කතෝලික අනික් ක්‍රිස්තියානි පූජක පක්ෂත්, ඒ වගේම හින්දු පූජක පක්ෂත්, මුස්ලිම් පූජක පක්ෂවලටත් අපේ ස්තුතිය අපි මෙතන ප්‍රකාශ කරනවා. මේ ඔක්කොම කරේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඡන්ද බලය ආරක්ෂා කරන්න, ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව සමග පාපන්දු ගහන්න බෑ. ව්‍යවස්ථාව තමන් කැමති පැත්තට හරවන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ ජයග්‍රහණයක් පමණයි අපි සටන දිනන්න ඕන. අපිට පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය අපි පාර්ලිමේන්තුවේ පෙන්නනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ නිල වශයෙන් තියෙන ආණ්ඩුවක්, ඒ වගේම තමයි හෙට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවට අපි රැස් වෙනවා. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ කථානායකතුමා නෙමෙයි, ජනාධිපතිතුමා. ඒ අනුව අපි ගිහින් පාර්ලිමේන්තුවේ අපේ බලය පෙන්නනවා කියලා කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ සඳහා මට කාරණු දෙකක් තියෙනවා. එකක් සඳහන් කරන්න, අපි මේ අවස්ථාවේදී රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම කියනවා ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න. ව්‍යවස්ථාවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව ක්‍රියාත්මක කරන්න, පාර්ලිමේන්තුව අනුව ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුව පිළිබඳ ඒ කරුණු ඔක්කොම පියවර ගන්න තියෙන කථානායකතුමාට. පොලිසිය යුතුකමක් තියෙනවා කථානායකතුමා මුණ ගැහිලා ගත යුතු පියවර අරගන්න. මම මේක යලිත් මතක් කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අදේ බහුතරය විශේෂයෙන් ආරක්ෂා කරන ලෑස්ති පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ ආ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ බහුතරය නැති වෙලා නැහැ, ඒ බහුතරය වැඩි වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයක්, ජනතාවේ ජයග්‍රහණයක් ඒ අනුව ක්‍රියා කරන්න. මම මේ වගේම කියන්න කැමතියි 15 වෙනිදා දවල් වරුවේ මේ පිළිබඳ ජනතාවගේ මේ ජයග්‍රහණය පිළිබඳ අපි විශාල උද්ඝෝෂණයක් පවත්වනවා. ලිප්ටන් වටරවුමේ ඒක පවත්වන්නේ. ඒ නිසා ඒකට සියලු දෙනාටම සහභාගී වෙන්න කියලා මම කියන්න කැමතියි. Today we have witnessed a resounding victory for the people's franchise, that you cannot play around with people's franchise. The powers of the president are limited, and that he must act according to the law. He is not above the law. It is also a victory for the people, for their franchise, and it's a victory for politics, for decent politics in this country. We appreciate the order given by the Supreme Court. There would have been a lot of pressure on them, but the order ensures that the Constitution is not trampled upon, that you can't play around with the Constitution,
you must abide by the constitution. And we are prepared when the court assembles again to give reasons as to why this is an illegal and unconstitutional order. I must, while thanking the Supreme Court, I must also thank the Honorable Karu Jayasuri, the Speaker of Parliament, who upheld the dignity of Parliament, the power of Parliament, and the rights of the people. We should appreciate it. And we appreciate all those who got together to protect the rights of the people, all the organizations, the Mahanayakas and the Venerable Mahanayakas and members of the Sangha, the Catholic and the other Christian denominations, the Hindu clergy and the Muslim clergy. We have to thank them, all those political parties and individuals who stood together. Tomorrow Parliament is meeting. We will be in Parliament and we will show the majority that we are the legitimate government of Sri Lanka. That majority will be shown and we will ensure that is enforced. I would also like to tell all government servants, follow the constitution and act according to the law. Know what is legal and what is valid. I would also like to remind the police that the Honorable Speaker is in charge of the Parliament and the security of the members of Parliament. They must adhere to what the Speaker says. So these are the new situations that have arisen. And while we attend Parliament tomorrow, on Thursday the 15th, there will be a massive demonstration at Lipton Circus in the afternoon. The details will be given. We'd like to have your attendance. Thank you.